ශ්‍රීලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිවුවන දිනයේ අද දවසේ 30 දවස් ගැන කතා කරනකොට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඊට වඩා ඇත්තටම ගොඩක් හොඳ තැනක මේ වෙනකොට ඉන්නවා. මොකද ඊයේ දිනේදී ශ්‍රී ලංකා කඩලු තුනක් දැවී කියලා තිබ්බ අවස්ථාවක බෝධන හිතුවේ අද දිනේදී ලංකාව ඉක්මනට සමහර දැවී ගියොත් නවසීලන්තයට ජයග්‍රහණයක් කරගන්න පුළුවන් වේවි කියලා. නමුත් අද දිනේදී අපි දැක්කා විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස් කොහොමද පන්දුවට පහර දුන්නේ කියලා. ඉතින් ඔහුගේ ඒ දායකත්වය සමග ශ්‍රී ලංකාව යම් කිසි ස්ථානයකට හැරිලා තිනවා දැන්. ඒත් මේ තරංගය ජයග්‍රහණය කරන්න පුළුවන්ද බයිද කියන එක තාමත් ලොකු ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා මේ තනතිල්ලත්තම ගොතම එක ඩෙඩ් විකට් එකක්. සමහරලාට වඳුරියා පරණවන වශයෙන් මුකුත්ම වෙන්නේත් නැහැ. තනතිල්ල ඉතින් ගොඩක් වෙලාවට ෆ්ලැට් ඩෙඩ් විකට් එකක් කියලා කියන්න පුළුවන්. අද දිනේදී අපි දැක්කා ඉස්සරම දැවිගේ ප්‍රභාත් ජයසූරිය. ඉතින් ප්‍රභාත් ජයසූරිය දැවිගියට පස්සේ අපි දැක්කා මේ නවසීලන්ත කමෙන්ටේටර්ස්ලා තනවල හොඳටම අහගෙන ඉන්නවනම් සමහරවිට අර ශ්‍රී ලංකා නිකන් අර හිමීට ලංකාව නිකන් කපලා දාන ඒවා තියෙන පොඩි ඔගේ අර සීතල ටොක්ස් තියෙන එයාලගේ අර එහෙම අනවශ්‍ය දේවල් කියන අවස්ථා තිබුණා මේ තරංගාවලිය පුරාට. අද දිනේදී ප්‍රභාත් ජයසූරි දැවිගියට පස්සේ ඔහු උත්සාහ ගන්නවා, ඇත්තටම ඔහු උත්සාහ කරන්නේ නැහැ රිවිව් කරන්න. මොකද ඒක පොඩි ලා ඒජ් එකක් තමයි ඒක දෙන්නේ. අපි දැක්කා ටිග්නගේ පන්දුවට ඒක ටම් බන්ඩල් ටු ද බන්ඩල් ඩබා දීලා දැවී යනවා. නමුත් ඒක හරිම පොඩි ෆෙද එකක්, පොඩි උඩපන්දුව, කියන්නේ පොඩි එජ් එකක් තියෙන ඉතින් උඩපන්දුව රැක ගන්නවා. ඉතින් එතෙන්දී සමහර ප්‍රභාත්ට දැනෙන නැතු ඇති. ඒක ඉතින් ප්‍රභාත් පොඩ්ඩක් ඒක මැතිවුසක කතා කරලා තමයි ඔහු දැවී යන්නේ. ඉතින් ඔහු යන්න කලින් පොඩ්ඩක් මැතිවුසක කතා කරනවා. ඉතින් අන්තිමේදී උන් තීරණය ගන්නවා රිවිව් එක නොගෙන ඉන්න. ඉතින් ඒක හරි තීරණය. මොකද රිවිව් එක ගත්තා නම් රිවිව් එක ලොස්ට් වෙනවා. එතෙන්දී අවශ්‍ය දෙයක් තමයි නවසීලන්ත එතන හිටපු කමෙන්ටේටර්ස්ලා වෙලාව කතා කරපු ඔවුන් කියනවා ප්‍රභාත් ජයසූරිය යන්න කලින් ඇන්ජලෝ මැතිව්ස්ට කෝචින් ලෙසන් එකකුත් දීලා ගියේ කියලා. මොකද ඔවුන් දෙතන ටික වෙලාවක් කතා බහ කරගෙන මම හිතන්නේ ඒක පොඩ්ඩක් ප්‍රභාත් ජයසූරියට කරපු මම හිතන්නේ අපහාසාත්මක කතාවක්. මොකද ඔවුන්ගේ ක්‍රීඩකෝ මේ පළවෙනි දවස් දෙක තුන ඇතුළට තුන් හතර පාරක් වෙලා හෙල්මට් අරන් ඇවිල්ලා ග්ලව්ස් අරන් ඇවිල්ලා තුන් හතර පාරක් මන්දුවාර පහෙන් පහ වගේ කතා බහ කරනවා, ලා කාලේ නාස්ති කරනවා. ඉතින් එතකොට කාලේ නාස්ති කිරීමක් නෙමෙයි නම් ඒ වෙලේ ඔවුන් කතා කරේ නැත්තම් ප්‍රභාත් ජයසූරියට මම කියන්නේ සියලු මාධ්‍යයන් තිබ්බා ටික වෙලාවක්, ඒ කියන්නේ ඒ තප්පර 10 ඇතුළත අන්ජලි මැතිව්ස් එක්ක කතා කරලා තීරණයක් ගන්න. ඉතින් ඒක පොඩි ෆෙදර් එකක්. ඉතින් ඒක මම හිතන්නේ ප්‍රභාත් ජයසූරිය කරපු දේ හරි දෙයක්. මොකද ඔවුන්ට අයිතියක් තියෙනවා කතා කරන්න, ඔහුට එළන කෙනෙක් වුණත් ඔවුන් අන්තිමට ඔවුන් ගත්තේ නැහැ. ඉතින් නවසීලන්ත කමෙන්ටේටර්ස්ලට ඒක පේන්නේ ටයිම් වේස්ට් එකක් වගේ. ඉතින් ඔවුන් කියනවා ඒක ප්‍රභාත් ජයසූරිය අන්ජලි මැතිව්ස් ක්‍රිකට් ලෙසන් එකක් දුන්නා කියලා. මම හිතන්නේ ඒක අපහාසාත්මක කතාවක්. සාමාන්‍යයෙන් අපි නවසීලන්ත කමෙන්ටේටර්ස්ලාගේ මේ වගේ දේවල් දකින්නේ නැහැ. මොකද අපි දන්නවා ඓතිහාසික ඔවුන්ගේ හිටපු හොඳ කමෙන්ටේටර්ස්ලා සාමාන්‍ය අනෙක් කණ්ඩායම් වල ගොඩක් රෙස්පෙක්ට් කරන අය. නමුත් මෙවර ඉන්න මේ පැනල් එක විශේෂම අපි දැක්කා ක්‍රෙග් මැක්මිලන් වගේ අය ඔවුන් කතා කරනකොට හැම වෙලේම නවසීලන්තට බයස් විදිහට කතා කරන්නේ. තව බලමු මේ තරගාවලිය ඉදිරියට මොකද වෙන්නේ කියලා.